තාමත් අපේ රට පාලනය කරන්නේ බීරි අලි. අප්‍රේල් මාසේ 4 වෙනිද ඇමරිකා ඉන්දියානු ඔත්තු සේවයෙන් මේ එවැනි ප්‍රහාරයක් එල්ලනවන බවට අපිට පැහැදිලිව දැනුම් දීලා තිබුණා. අපේ බුද්ධ්‍යංශයෙන් ලබා දීපු තොරතුරු මත අප්‍රේල් මාසේ 9 වෙනිදා චක්‍රලේඛනයකුත් නිකුත් කළා. මේ ඔක්කොම තියෙද්දි තමයි අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ පිපිරීම සිද්ධ වෙන්නේ. ඒක නිසා අපේ රටේ සම්පූර්ණ ආරක්ෂකංශ දුර්වල කරලා බුද්ධ්‍යංශයේ 44 දෙනෙක් සිරගත කරලා මේ රටේ පාලනය අඩපණ වෙලා විශේෂයෙන්ම අරාජිකභාවයක් රජයේ රට තුළ පවතිනවායි කියලා කරුණ ත්‍රස්තවාදියා දැනගත්ත නිසා ත්‍රස්තවාදියා ඒකෙන් ප්‍රයෝජන අරගෙන තමයි මේ භයානක මිනි මැරුම් ව්‍යසනය සිද්ධ කළේ. මේ පිළිබඳව උන්වහන්සේ 2007 ඉඳලා රටට තොරතුරු හෙළිදරව් කරා. මම 2016 නොවැම්බර් මාසේ 18 වෙනිදා තව්හිද් ජමාත් ආයතනය ඊට සම්බන්ධ පවුල් 4 පිළිබඳව තොරතුරු රටට හැඬ කිව්වා. ඒක කීපු දවස් ඉඳලා අපේ සිංහල බෞද්ධයන් වෛර කරන රාජිත සේනාරත්න, මංගල සමරවීර වගේ අය හරියට භූමි තෙල් වලින් බැට කාපු නයි වගේ, මුගටි වගේ රටවටේ පුවත්පත් සාකච්ඡා තියමින් මට අවලාද කරා ජාතිවාදී කියලා. ඒ වගේම මේ රස්ත ව්‍යාපාරය මේ රටේ මේ ආකාරයට උඩු දුවන්න බෑ දේශපාලන හයිය නැති. මේ දේශපාලන හයිය අපේ රටේ මේ වහබ්වාදයේ ප්‍රචලිත කරමින් මේ දේශපාලන ත්‍රස්තවාදී සංවිධානයට මුලින්ම හයිය දුන්නේ රිෂාඩ් බදුද්දීන් ඇමතිවරයා සහ හිස්බුල්ලා. මේ රිෂාඩ් බදුද්දෙන් ඇමතිවරයාට මේ හයිය මේ බලය දුන්නේ, මේ දේශපාලන ශක්තිය දුන්නේ 2008-09 වසර වගේ ඉඳලම බැසිල් රාජපක්ෂ මහත්තයා. ඒ දුන්න බලය දැන් කාටවත් ගලවන්න බෑ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දැනට තියෙන එකම ඒකායන පරමාර්ථය ඊළඟට පවතින ජනාධිපතිවරණයේ ඡන්දය දිනන්න. ඒ සඳහා මුස්ලිම් වරුන්ට තියෙන ඡන්ද ලක්ෂ 9-10 අතර ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම තුල සහ ද්‍රවිඩ ජාතික ජනතාවගේ ඡන්ද ලබා ගැනීම තුල ඔහු මැතිවරණ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන නිසා මේ ත්‍රස්තවාදී ව්‍යාපාර වළක්වන්න කිසිම අවස්ථාවක ඉඩකඩ දුන්නේ නැහැ. බුද්ධ්‍යංශයට ඒ කටයුතු කරගෙන ඉඩ දුන්නේ නැහැ. පොලිසියට පොලිසිය රාජකාරී කරන්න ඉඩ දුන්නේ නැහැ. එතුමට ඕන විදිහට යම් යම් NGO කල්ලි දාගෙන එතුමගේ පෞද්ගලික නීතිඥයෝ දාගෙන ඒ අයට ඕන විදිහට තමයි මේ රටේ නීතිය ක්‍රියාත්මක කරේ. ඒකේ භයානක ප්‍රතිඵල තමයි අපි අද මේ භුක්ති විඳින්නේ. ජීවිත 300කට වැඩි සංඛ්‍යාවක් බිලිගත්තා. 500කට වැඩි සංඛ්‍යාවක් අදටත් ආරෝග්‍ය ශාලාවල් වල වටිනා දේවස්ථාන හෝටල් සංකීර්ණ විනාශ වුණා. මේ ප්‍රහාරය පිළිබඳව මේ ප්‍රහාරය කවදාවත් මේ රටේ වෙන්න බෑ. රිෂාඩ් බදුද්දීන්, හිස්බුල්ලා, අසාඩ් සාලි සහ මුජබි රහ්මාන්ගේ සහයෝගය නැතුව කවදාවත් මෙම ත්‍රස්ත ප්‍රහාරය මේ රටේ සිද්ධ වෙන්න ඉඩකඩ තිබුණේ නැහැ. ඒක නිසා පැහැදිලි ලෙසම මේ 4 දෙනා මේ ත්‍රස්තවාදී කල්ලිවලට සහාය දක්වපු, නායකත්වය දක්වපු, උපකාර කරපු කණ්ඩායමක්.